පරයට ප්‍රශ්න ඉදර බලන්න. දැන් එතකොට බලන්න මේ අපිට ප්‍රස්ථාර ප්‍රශ්න එනකොට ඒක සාමාන්‍යයෙන් විදි දෙකක් තියෙනවා නේද? වට ප්‍රස්ථාර තියෙනවා, ඊට පස්සේ ස්තම්භ ප්‍රස්ථාර තියෙනවා. ඒ වර්ග දෙකෙන් තමයි සාමාන්‍යයෙන් එන්නේ. අද මේ පේපර් එකේදී අපි ඔය දෙකම සාකච්ඡා කරනවා. බලන්න දැන් ඒවල එන පාරිභාෂික වචන ටිකක් තියෙනවා. අපි ඔන්න ඔය ටික මේ අනිවාර්යයෙන්ම පික් කර ගන්න ඕනේ. සහ මේ කන්ටෙන්ට් එක එකින් එකට වෙනස් වෙන්න පුළුවන්. රයිට්. බලමු අපි පළවෙනි ප්‍රශ්නේ. තවම් චිල්මුනේ තප්පෂියෝ මේ පැනයට පිළිතුරු දෙන්න කියලායි කියන්නේ. රයිට්. බලන්න තවම් ෂෝනන් මීළඟ සටහන නැත්නම් පත්‍රිකාව මුචිකෂියේ, මුචික කියන පුද්ගලයාගේ, මුචිකෂීගේ චොන්හා තොංහාරයම්. චොන්හා කියන දුරකතනනේ. තොංහා කියලා කියනවා සාමාන්‍යයෙන් සාකච්ඡා කරනවාට නැත්නම් කතා කරනවාට. හරි, යාගේ හදා එකේම ටිකක් ඇඩ්වාන්ස් ටර්ම් එකක් තමයි ඔය තොංහා හදා කියලා කියන්නේ. කතා කරනවා කියන එකම තමයි. නමුත් තොංහා හදා කිව්වහම ඒ යෙදුම ටිකක් ඇඩ්වාන්ස් එකක් විදිහට අපි සලකනවා. ඔක තමයි මේකේ තියෙන විශේෂත්වය. එතකොට ඒ දුරකථන සංවාද වල තොංහා රයන් කියලා කිව්වහම ප්‍රමාණයක්. දුරකථන සංවාද ප්‍රමාණයන් වල විස්තර නත්හානේ, නත්හානේදා කියලා කියන්නේ පෙනී සිටිනවා නැත්නම් සටහන් කරනවා කියන එකයි. නත්හානේන් ගොෂිම් නිදා සටහන් කරන දෙයකි. ඒ කියන්නේ මුචික කියන පුද්ගලයාගේ දුරකථන භාවිතය. ඔක තමයි සරල අදහස. දුරකථන භාවිතය පිළිබඳ පැහැදිලි කරන සටහනක් තමයි මේ තියෙන්නේ. එතකොට අහනවා චොන්හාර කජං මනි. මෙන්න මේක තමයි අපේ ප්‍රශ්නය වෙන්නේ. කජං මනි දුරකථනය වඩාත් වැඩියෙන්ම, කජං කියන්නේ වඩාත් කියන එකනේ, මනි ගොඩක්, වඩාත් වැඩියෙන්ම සයොංහන්, සයොංහදා කියන්නේ භාවිතා කරනවා කියන එක. සයොංහන් කිව්වහම භාවිතා කළ. යෝ ඉරන්, යෝයිල් එකයි අහන්නේ. යෝයිල් කියන්නේ දවසනේ, වොරියෝල් ඉඳලා ඉරියෝයිල් කාජි ඒ තියෙන යෝයිල් තමයි මේ අහන්නේ. යෝයිරන් නොන්ජේම් නිකා. රයිට්. දැන් මෙතන ඇවිල්ලා තියෙනවා චොන්හා තොංහාරයන් කියලා. මේකට අපිට අවශ්‍ය නම් ලියා ගන්න දුරකථන භාවිතාව පිළිබඳ සටහන. දුරකථන භාවිතාව පිළිබඳ සටහන. තොංහා කියන්නේ සාකච්ඡා කිරීම නැත්නම් භාවිතය කියන අදහසෙන් මෙතන ගන්න වෙන්නේ. රයන් කියලා වහම ප්‍රමාණයන් කියන එක, නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියන වොලියුම් කියලා. ඒ ප්‍රමාණයන් ගැන තමයි මෙතන කතා කරන්නේ. එතකොට මේ මෙතන තියෙනවා යෝයිල් ප්‍යොල්. යෝයිල් කියන්නේ දවසනේ. යෝයිල් ප්‍යොල් කියලා ගත්තාම දවස්වලට අනුව යෝයිල් ප්‍යොල්. ශිගාන් ප්‍යොල් කියලා ගත්තොත් එහෙම වේලාවන් වලට අනුව, ඒ කියන්නේ එක එක වේලාවල් වල. ඒ විදිහට කගි ප්‍යොල් කියලා කිව්වොත් එහෙම ප්‍රමාණයන් වලට අනුව. කගි කියන විශාලත්වයනේ, විශාලත්වයේ අනුව. යෝයිල් ප්‍යොල් කියලා කිව්වහම ඒ අනුව ගන්න වෙන්නේ දිනවලට අනුව. තොංහාරයන් එක තමයි මේ තියෙන්නේ සංවාද සටහන. රයිට්. එතකොට මේකේ ඩීටේල්ස් බැලුවාම අපිට තියෙනවා පුතා කාටද ඇහෙන්නේ නැහැ කියන අරුණ ප්‍රදීප්ට ආපහු ලොග් අවුට් වෙලා බලන්න, නැත්නම් ස්පීකර් එකේ බලන්න ඔගොල්ලන්ගේ ටච් වෙලාද කියලා, මේ කට් වෙලාද කියලා. එහෙම වෙනවමත් ඇහෙන්නේ නැතුව යනවා. රයිට්. දැන් මෙතන තියෙනවා ප්‍රමාණයන් 5 10 15 20 30 25 30 විදිහට මෙතන තියෙනවා දින. මේක හරිම සරලයි. වැඩිපුරම එක කියලා ගත්තාම මේ ස්තම්භයේ උඩම කොටසට යන එක, වැඩිම උසක් යන එක නේද? වැඩිම කොටස, වැඩිම උස තියෙන එක කම්යෝයිල්. එතකොට මේකට උත්තරේ වෙන්නේ අංක 3. කම්යෝයිල්. කජං මණි කියලා කියන්නේ වඩාත් වැඩියෙන්ම තියෙන එක. කජං මණි වඩාත් වැඩිපුරම තියෙන එක කම්යෝයිල්.
දෙවෙනි එකටත් යමු. ඒකත් ස්තම්භ වලින් අහලා තියෙන්නේ. තමන් මේක යුක්සිප් ඕ සේ ඔය විදිහට තමයි කියවන්නේ. හරිද? සාමාන්‍ය මේ ක්‍රමයට තමයි කියවන්නේ. ඊසං ඒ මේ තියෙන්නේ වයස 65 කියනකනේ. වයස 65ට ඊසං කියලා කියන්නේ වැඩි. ඊසං වැඩි අඩු එකට මොකද්ද කියන්නේ පුතා? වචනේ මතකද? මතක කෙනෙක් කියන්න බලන්න. ඊසං කියනවා වැඩි. ඊහා ඊහම් ඊහා. ඔව්, ඒ වචන දෙක අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න. ඊසං කියන්නේ වැඩි. ඊහා කියලා කියනවා ඊහා අඩු. අඩු ඊහා. ඊසං ඊහා. ඊසං ඊසං නොයින්දරේගේ නොයින් දල්ලාවහම බහුවචනය. ඒක දන්නවනේ. නොයින් කියලා කිව්වහම මේ වයෝවෘද්ධ පුද්ගලයන් කියන අදහස. වයෝවෘද්ධ පුද්ගලයන්ගේ වයෝවෘද්ධ පුද්ගලයින් ක්‍යොන්නන් ක්‍යොන්නන්. මෙතන ක්‍යොප්තා කියන එක තමයි මුල් පදය. ක්‍යොප්තා කියලා කියන්නේ අත්විඳිනවා කියන එක, එක්ස්පීරියන්ස් කරනවා කියන එක. ක්‍යොප්තන් ක්‍යොන්නන් කියලා මේක තියෙන්නේ. ක්‍යොප්තා තමයි මුල් පදේ. මේකට නන් අයින් කරලා තා දා ගන්න. විතර ක්‍යොප්තා නන් කිව්වහම එසේ කරන නැත්තම් අත්විඳින. ඔරියවුන් මුංජේදල්. ඔරියවුන් කියලා කියන ඔරියප්තා කියන මුල් පදයෙන් හැදිච්ච එක. ඔරියප්තා එක ඔරියවුන් වෙනවා. ඔරියප්තා කියන්නේ අමාරුයි. ඔරියවුන් කිව්වහම අමාරු නැත්තම් අපහසු. මුංජේ කියන්නේ ප්‍රශ්නය. දල්ලාවහම බහුවචනය වෙනවා. එතකොට මුංජේදල් ප්‍රශ්න. චෝසාහන් චෝසාහදා කියලා කියන්නේ පරීක්ෂා කරලා බලනවා, සොයා බලනවා කියන එක. චෝසාහදා. එතකොට චෝසාහන් කිව්වම අතීත කාලෙන් ඇවිල්ලා තියෙන්නේ සොයා බැලූ ගොෂිම් නිදා දෙයකි නැත්නම් අවස්ථාවකි. සරලව ගත්තොත් එහ�ම මේ තියෙන්නේ වයස 65ට වැඩි වයෝවෘද්ධ පුද්ගලයින් අත්විඳින අපහසු ගැටලු මොනවද කියලා සොයා බැලූ සටහනක්. හරිද? ඉවර නෑ. නොයින්දල් ඒගේ වැඩිහිටියන්ට නැත්නම් වයෝවෘද්ධ පුද්ගලයින්ට කජං ඔරයවුන් මුංජේනන්. කජං කියලා වහම වඩා. කජං ඔරයවුන් මුංජේනන් වඩා අමාරු ප්‍රශ්නය නැත්නම් ගැටලු සහගත ප්‍රශ්නය මෝෂිම්නිකා මොකක්ද? රයිට්. දැන් මේකේ තියෙන වචන බලන්න. වචන බැලුවාම නොයින්දරි ක්‍යොන්නන් ඔරයවුන් මුංජේ. ආපහු අරකම එනවා. මොකද මේකේ තේරුම නොයින්දරි වැඩිහිටියන් ක්‍යොන්නන් අත්විඳින ඔරයවුන් මුංජේ අසීරු ගැටලු. අවශ්‍ය නම් මේක ලියා ගන්න. වැඩිහිටියන් අත්විඳින නැත්නම් මුහුණ දෙන අසීරු ගැටලු. මෙන්න මෙතන තියෙන වචන ටික මේ බලන්න. මේ වචන ටික හරිද? ඕගොල්ලන්ගේ පහසුව පිණිස මෙතෙන්ද අරන් තියෙනවා. මේ තියෙන්නේ ටික. දැන් ওই මාතෘකාව තමයි මේ තියෙන්නේ. නිසා මෙතනින් ඕගොල්ලන් පේපර් එකේ ඕනනම් ලියා ගන්න පුළුවන්. මෙතන තියෙනවා කොන්ගන් මුංජේ කියලා. මෙන්න මේ තියෙන එක. හරිද? කොන්ගන් මුංජේ කියන්නේ සෞඛ්‍ය ගැටලු. සෞඛ්‍ය ගැටලු. සිංහල්පි පුජෝ. සිංහල් පී කියලා කියන්නේ සිංහල් කියන්නේ ජීවිතය. පී කියන්නේ ගාස්තු. ඒ කියන්නේ එදිනෙදා ජීවත් වීම සඳහා මුදල් කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. ජීවත් වීමට මුදල් පී කියන එක. පුජෝ කියන්නේ මදි. මදි මදි මදිකම. මදිකම ජීවත් වීම සඳහා ප්‍රමාණවත් මුදල් නැතිකම. හල්ලිරි ඔප්සම්. හල් ඉල් කළ යුතු වැඩ, කරන්න දෙයක්. ඔප්සම් නොමැතිකම. කළ යුතු
වැඩක් නැතිකම නැත්නම් රාජකාරියක් නැතිකම වැඩක් නැතිකම ඔප්සම් කියන්නේ මොකද්ද නැතිකම වේරෝම් වේරොක්තා කියලා කියන්නේ තනිකම තනිකම මෙතින් මෙතන දින වචන තමයි අතන දීලා තියන්නේ මේකේ මුල් පදේ වුණා වේරොක්තා තනි උදකලායි කියන එක එතකොට දැන් වැඩිපුරම පර්සන්ටේජ් එකක් ගිහිල්ලා තියෙන එක මෙතන 45ක් දක්වා ගිහිල්ලා තියෙනවානේ ගත්තොත් එහෙම සිංහල් පීපු ජොක් නේ සිංහල් පීපු ජොක් එතකොට මෙතන දීලා තියෙන්නේ වෙන විදිහකට අංක එකට මොකද්ද කියන්නේ මොමි අපුන් ගොත් මොමි ශරීරයට නැත්නම් ඇඟට අපුන් ගොත් අමාරු එක අසනීප එක ඇඟට අමාරු එක එහෙම කතාවක් නැහැ තොනි පුජොක් හන් ගොත් මුදල් ප්‍රමාණවත් නොවන බව පුජොක් හදා කියලා කියන්නේ මදි ප්‍රමාණවත් නැහැ පුජොක් හන් ගොත් මදි බව චින්ගුගා ඔම්නන් ගොත් චින්ගුගා මිතුරන් මිතුරෙක් ඔප්තා නැහැ ඔම්නන් ගොත් නැතිකම හල් ඉරි ඔම්නන් ගොත් කරන්නට දෙයක් නැතිකම දැන් මෙතන තියෙන ඒවා මේ තියෙන ලිස්ට් එකට මැච් වෙනවා නේද මේ තියෙන ලිස්ට් එකේ වැඩියෙන්ම තියෙන දේ මොකද්ද 45ක් තියෙනවා අපි හිතමු 100ට ප්‍රමාණයක් කියලා සිංහල් පීපු ජොක් එහෙමනම් සිංහල් පිපි පුජොක් කියලා කියන්නේ තොනි පුජොක් කන් ගොත් කියන එක සල්ලි මදි එක උත්තරේ අංක 2 උත්තරේ අංක 2 තුන්වෙනි ප්‍රශ්නෙට යන්න තුන්වෙනි ප්‍රශ්නේ බලන්න තවම් ප්‍යොනුන් යොන්සුෂියේ යොන්සු කියන පුද්ගලයාගේ හුදේ චොන්හා සයොන් ශිගාන් අර කලින් ආපු චොන්හා තොන්හාරයන් කියන එකම තමයි ඒකම වෙන විදිහකට අහලා හුදේ චොන්හා කියන්නේ ජංගම දුරකථන හුදේ චොන්හා කියන්නේ ජංගම දුරකථනේ සයොන් ශිගාන් කියන්නේ යොන් ශිගාන් කියන එකම තමයි ඒ කියන්නේ භාවිතා කළ වේලාව නත්හනේ ඉදිරිපත් කරන ගොෂිම් නිදා දෙකි යොන්සුෂීනන් තොයොයිරේ තොයොයිරේ මෙන්න මේක තමයි කී පොයින්ට් එක තොයොයිල් කියනක හයිලයිට් කරගන්න තොයොයිරේ ඔල්මා තොංගාන් කොච්චර ප්‍රමාණයක් ඔල්මා තොංගාන් කොච්චර කාලයක් හුදේ චොන්වාරල් ජංගම දුරකථනය සයොන් හෙස්සම් නිකා දැන් එතන අහන්නේ කොයි වෙලාවේද තොයොයි තොයොයිරේ අහන්නේ මොකද මේකේ දීලා තියෙන්නේ යොයිල් පියල් එකමේ මේ තියෙන්නේ අර කලින් ඔගොල්ලෝ ලියාගත් එකම තමයි යෝයිල් පියොල් එක යෝයිල් පියොල් කියලා කියන්නේ දිනය 90 තොන්හාරයන් කලින් එකේ තිබෙත් ඕකම තමයි දවස 90 දිනේ නෙවෙයි දවස දවස 90 දුරකථන භාවිතය කියලා මෙතනින් අවශ්‍ය නම් ලියාගන්න එහෙන් බැලුවාම මෙතන තියෙන්නේ මිනිත්ස් නේද මිනිත්තු තියෙන්නේ මේ පුන් කියලා තියෙන්නේ මිනිත්තු හුදේ චොන්හාර සයොන්හන් ශිගාන් කියලා මේකේ දීලා තියෙනවා ජංගම දුරකථනයේ භාවිතා කළ වේලාව රයිට් එතකොට වැඩිම නෑ අහන්නේ මොකද්ද තොයොයිරේ ඔල්මාතුගාන් විනාඩි කීයක් සෙනසුරාද පාවිච්චි කළාද සෙනසුරාදා කියන මෙතන සෙනසුරාදා පාවිච්චි කරපු විනාඩි ගාන 20යි එහෙමනම් උත්තරේ වෙන්නේ අංක 3 පැහැදිලිනේ ඊළඟට මොකක්ද තවමන් ඉල්නියොන් තොංගාන් වසරක් පුරාවට ඉල්නියොන් තොංගාන් වසරක් පුරාවට අනු අනු කියන්නේ කොයි කුමන මොන කියන අදහස නෙවෙයි මේ වෙලාවේ එක්තරා කියන එක ඒක ඔන්න ලියා ගන්න එක්තරා අනු චෙක්පං ඒසෝ චෙක්පං කියුවාම චෙක් කගේ කියන අදහස පොත් අලවි සැලක පොත් වෙනද සැලක අනු චෙක්සං චෙක්පං ඒසෝ කියුවාම එක්තරා පොත් අලවි සැලක පල්ලින් පල්ලිදා කියන්නේ අලවි කරනවා කියන එකනේ පල්ලින් කිව්වහම අලවි කළ චෙගේ පොත්වල සු සු කියන්නේ ප්‍රමාණයක් ක්වොන්ටිටි සූරල් ප්‍රමාණයන් සංඛ්‍යා ඉලක්කම් සුච්චා කියන උරාවේ ඒ අදහස තමයි මේ දෙන්නේ සූරල් ප්‍රමාණයන් නතහනෙන් ප්‍යොයිම් නිදා ඉදිරිපත් කරන සටහනකි වසරක් පුරාවට එක්තරා පොත්වල විසලක අලවි කරපු පොත්වල ප්‍රමාණයන් ගැන තමයි මේකෙදී සටහන් කරන්නේ. සරන්දරි මිනිසුන් ඔන්ජේ කවදාද
චෙගල් මානි චෙගල් කජන් මානි පොත් වඩාත් වැඩියෙන්ම සස්සම්නික මිලදී ගත්තේ මොන කාලයේදීද කියලා අහන්න. මෙතන දැන් ඍතු හතරක් තමයි තියෙන්නේ නේද? බලන්න මෙතන මොකද්ද දීලා තින්නේ කියලා. උඩින්ම තියෙනවා ඉල්නියොන් ගාන් හල්ලින් චෙගේසු වසරක් පුරාවට ඉල්නියොන් ගාන් හල්ලින් අලවික්කල චෙගේ පොත්වල සු ප්‍රමාණය. රයිට්. මෙන්න කොන් වලින් දීලා තිනවා පොත් ගණන් කරන්නේ කොන් වලින් කියලා ඔයගොල්ලෝ දන්නවනේ. රයිට්. එතකොට මෙතන දීලා තිනවා ඍතු හතරනේ. පොම් කියන්නේ වසන්ත කාලය. යොරම් කියනවා ග්‍රීෂ්ම කාලය. කල් කියන්නේ හේමන්ත කාලය. කෙවුල් කියන්නේ ශීත කාලය. අවශ්‍ය නම් නැවතත් පොම් කියනවා වසන්ත කාලය, යොරම් ග්‍රීෂ්ම කාලය, කල් හේමන්ත කාලය, කෙවුල් ශීත කාලය. රයිට්. එතකොට මේකේ වැඩිපුරම අපිට පේනවා යොරම් එකේ තමයි පොත් වැඩිපුරම 1000ක් විතර විකිණලා තියෙන්නේ නේද? මෙතන මේ ප්‍රමාණයන් දීලා තියෙනවානේ. රයිට්. එතකොට කාලය වෙන්නේ ඔන්ජේ කියලානේ අහන්නේ. කාලය වෙන්නේ යොරම්. උත්තරය අංක 2. උත්තරය අංක 2. පස්සෙනි ප්‍රශ්නය. පස්සෙනි එකේ තමයි අර අවුල තියෙන්නේ. මේකේ දැන් මටත් මේක මේ වෙලාව හොයන්න බැහැ මොනවද කියලා. මෙතන දැන් උත්තරය විදිහට ඇවිල්ලා තියෙන්නේ නම් වැඩිපුරම තියෙන එක නිසා සොරක්සන් කියන එක තමයි ඒකට එන්න ඕනේ. සොරක්සන් කියන්නේ හතරවෙනි එක. පිළිතුරු ටිකේ තියෙන්නේ හතරවෙනි එක තමයි උත්තරයේ විදිහට. ඒ කියන්නේ කොහොමෙන් කොහොම හරි 38.9ක් තියෙන මෙතෙන්ට එන්න ඕනේ මෙන්න මේ සොරක්සන් කියන එක. සොරක් කියන්නේ කන්දක නමක්. සන් කියන්නේ කන්ද කියන එකනේ. හරි, ඔක තමයි උත්තරේ විදිහට එන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙතනින් සොරක්සන් කියන එක තිබ්බනම් හරි, අනිත් ටික තමයි අපිට හොයාගන්න බැරි. මේක මම මේ පිළිතුරු ටිකේ බැලුවාම හතර නිසා සොරක් කියන එක මෙතෙන්ට එන්න ඕනේ කියන එක තේරෙනවනේ. රයිට්. බලමු අපි මොකද්ද මේකෙන් කියන්නේ කියලා. හංගුගිනි කොරියානුවා කියන එකනේ හංගුගින් කියන්නේ නේද? හංගුගිනි චෝහනන් කැමති ප්‍රියකරන සනල් චෝසා හිස්සම්නිදා කඳු පිළිබඳව පරීක්ෂා කරා. චෝසාහදා කියන්නේ පරීක්ෂා කරනවා කියන එකට. චෝසා හිස්සම්නිදා පරීක්ෂා කළා. හංගුක් සරාම්දරි කුරියානුවන් හංගුගින් කිව්වත් හංගුක් සරාම්දල් කිව්වත් දෙකම එකයි. හංගුගින් කිව්වත් හංගුක් සරාම් කිව්වත් දෙකම එකයි. කජං චුවාහනන් ඔන්න මෙතනත් අහන්නේ කජං චුවාහනන් කියන එක. වඩාත් වැඩියෙන්ම කැමති, වඩාත් කැමති. කජං චුවාහනන් සනන් ඔන සං ඉම්නිකා කන්ද මොන කන්දද කියලා තමයි අහන්නේ. හරි, එතකොට ඒකට උත්තරය ගන්න වෙන්නේ හතර කියලා ගන්න සොරක් සං. ඒක ලොකු අමාරු ප්‍රශ්නයක් නෑ. නමුත් මේකේ මෙතන යටින් එන්න ඕනේ ටික. මෙතන මාතෘකා විදිහට දීලා තිනවා හන්ගු ගිනි චුවාහනන් සන් කියලා. කොරියානුවන් ප්‍රිය කරන කඳු. බහුවචනයෙන් අපි සාමාන්‍යයෙන් මේක ගන්නවා. රයිට්. ඊළඟට බලන්න හයවෙනි එක. තවමන් සෞරේසෝ සෝල් සිට සෝල් ඒසෝ චිහා චොරල් උමං දුම්රිය ඉයොන් හනන් භාවිතා කරන සරාමේ මිනිසුන්ගේ සු. ඔන්න දැන් සු කියන එක නැවතත් ආවා. ප්‍රමාණයන්නේ සංඛ්‍යාව. ප්‍රමාණයන් යෝයිල් පියල්ලෝ. මොකද යෝයිල් පියල්ලෝ කියලා කියන්නේ? යෝයිල් කියන්නේ දවස. පියොල් කියලා ගත්තාම දවස. මොකද ඒකට කිව්වේ මම? දවස ශිගාන් පියලු. දවස ගානේ නැත්නම් වේලාව. දවසට 90. දවසට 90 කියලා මේක ගන්නන්නේ. යෝයිල් පියල්ලෝ දවස් වලට 90 නත්හනේන් ගොෂින් නිදා ඉදිරිපත් කරන අවස්ථාවයි. එතකොට සෝල් වල ඉඳලා දුම් උමං දුම්රිය පාවිච්චි කරන මිනිසුන්ගේ ප්‍රමාණයන් දවස් 90 සටහන් කරලා තියෙනවා. සරාන්දරි චිහාචරල් චේල් චොක්කේ. ඔන්න අනිත් පැත්තට ආවා. චේල් මණි නැතන් චේල් මානන් කියලා අහපු එකට විරුද්ධව චේල් චොක්කේ කියන්නේ වඩාත්ම අඩුවෙන්. චේල් චොක්කේ වඩාත්ම අඩුවෙන්. චේල් කියන්නේ වඩාත්ම
චොක්තා කුඩයි. චොක්කේ කිව්වහම අඩුවෙන්. හනන් යෝයිරන් හදා කියන ගොඩ වෙනවානේ, මන්දුඹරේට ගොඩ වෙන කතාවක් නහන්නේ. ගොඩ වෙන යෝයිල් එක කවදාද? යෝයිරන් උන්ජේම්නිකා. දැන් ඔන්න මාතෘකාව තියෙනවා මෙතන. යෝයිල් පියොල් දවසට 90, චිහාචොල් උමං දුම්රිය, ඉයොං භාවිතා කරන සුංකෙක්සු. සුංකෙක් කියලා කියන්නේ මගී. සුංකෙක්සු කිව්වහම මගීන්ගේ ප්‍රමාණයකින්ද. සු කියන එක අපහු ක්වොන්ටිටි එක විදිහට ගන්න වෙනවා. සුංකෙක්සු මගීන් ප්‍රමාණය. මාන් මියොං විදිහටයි දාලා තියෙන්නේ. මාන් වලින් මියොං විදිහට ගණන් කරනවා. රයිට්. හරි. එතකොට දැන් මෙතන තියෙන්නේ පළවෙනි කීයද? පෙක් කියලා තියෙනවා. මේ පෙක් කියන්නේ මොන එකක්ද? මාන් එකක්. ඊ බෙග් මාන්, සම් බෙග් මාන්, සා බෙග්, ඕ බෙග් මාන් විදිහට තියෙනවා. මෙන්න තියෙනවා දින ටික. ඉල් කියන්නේ රියෝයිල්, වොරියෝයිල්, පායෝයිල් ආදී විදිහට දින හතර. රයිට්. අඩුවෙන්ම අඩු මේකයි අහන්නේ දැන්. අඩු මේක කිව්වහම අපිට පේනවා මෙන්න මේක නේද? මේ එතකොට ඉල් කියන්නේ ඉරියෝයිල් කියන එක. උත්තරය එහෙමනම් අංක 1. හයිට උත්තරේ අංක 1. හත්වෙනි ප්‍රශ්නය. සිංහල් පීරල්, ආපහු සිංහල් පී ගැන කතා කරනවා. ජීවත් වීම සඳහා අවශ්‍ය මුදල් කියන එකයි. හරිද? සිංහල් කියන්නේ ජීවිතය, පී කියන්නේ ගාස්තුව. චොන්හා පී, ටෙක්සි පී, ඒ විදිහට ගාස්තු ගැන කතා කරන්න පී කියලා පාවිච්චි කරනවා. වැස්ස නෙවෙයි ඈ. සිංහල් පී කියලා කිව්වම ජීවත් වීම සඳහා අවශ්‍ය මුදල්. කජං චොක්කේ, වඩා අඩුවෙන්. ආපහු කජං චොක්කේ ආවා. ඕව තමයි මේ ප්‍රස්තාරවල අහන සාමාන්‍ය දේවල්. කජං චොක්කේ සන් භාවිතා කළ තල් මාසය, තරන් මාසය, ඔන්ජේම්නිකා කවදාද, නැත්නම් මොන මාසයේද? දැන් ඒතර බලන්න මේකේ තියෙන ඩීටේල්ස් මොනවද අපිට දීලා තියෙන්නේ. සම්පංගී සෙන්වල් පී කියලා දීලා තියෙනවා. සම්පන් කිව්වහම ඔයගොල්ලන්ට මෙන්න මෙතන මේ පන් කියන එක තියෙනව නේද? පන් කියන එකෙන් මේක මතක තියාගන්න ලේසි. පන් කියන්නේ භාගයනේ නේ. අපි වෙලාව කතා කරනකොට කිව්වා යොල්තුසි පන් කිව්වහම 12යි භාගය, නැත්නම් 12 හමාරයි කියන එක. භාගය කියන එක දැන් ওই පන් කියන්නේ සම්පංගි කියලා කිව්වහම මේකෙන් අදහස් කරන්නේ වසරේ පළමු භාගය කියන එක, නැත්නම් කොටසක්. වසරේ එක කොටසක් පළමු භාගය කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. මෙතන බැලුවහම ඔයගොල්ලන්ට තේරෙනවාද? පළවෙනි මාසයේ ඉඳලා 6 මාසය දක්වා තියෙනවා. එතකොට මේ වසරේ පළමු මාසය සම්පංගී කියන එකෙන් අදහස් කරන්නේ ඒක. සෙන්හල් පී කියන්නේ ආපහු ජීවන වියදම් කියන එකනේ. ජීවත් වීම සඳහා අවශ්‍ය මුදල් මොනවද දීලා තියෙන්නේ? මාන් වොන් වලින්, වොන් 10,000 වලින් තමයි දීලා තියෙන්නේ. එතකොට මෙතනත් ආපහු තියෙනවා චිචුල් පියොන් කියලා. චිචුල් පියොන් කියලා කිව්වහමත් ජීවන වියදම කියන එක තමයි අදහස් කරන්නේ. ජීවන වියදම, ජීවන වියදම කියන්නේ මේ සෙන්වල් පී කියන එකම තමයි. මේ දෙක එතකොට අදහසෙන් සමානයි. වචන දෙකක්, යෙදුම් දෙකක් අදහසෙන් සමානයි. හරිද? රයිට්. මේ තියෙන්නේ එතකොට ප්‍රමාණය මාන් වොන් වලින් යනවා. මාසය මෙතනින් දීලා තියෙනවා යටින්. අපෙන් අහන්නේ කජං චොක්කේ සුන්දල්, ඉතාම අඩුවෙන් පාවිච්චි කරපු මාසය. බැලුවාම අඩුවෙන්ම පාවිච්චි කරලා තියෙන්නේ මෙතනනේ. මෙතනනේ. එතකොට මාසය වෙන්නේ ඉල් වොල්, පළවෙනි මාසය. උත්තරේ යනවා අංක 1. රයිට්. මෙතන ඔයගලන්ට සාමාන්‍යයෙන් මෙච්චර දවසක් හම්බ නොවිච්ච වචනයක් හම්බෙනවා. චික්චං ඉන්දල්. දැන් චික්චං කියන එක දන්නවා. චික්චං කියන්නේ වැඩබිම කියන එක නේද? වැඩබිම. මට කියන්න බලන්න කවුරු කවුරු හරි චික්චං එකට සමාන වචන මොනවද කියලා. දන්න ඒවා මයික් ඔන් කරන්න පුළුවන්. චික්චං එකට ඉස්සලාම ගම අපි වේසා. චගොප්චං චගොප්චං
කන්මුජි. කන්මුජි විරච. කන්මුජි. තව කොංජං කියන එකත් සාමාන්‍යයෙන් ගන්න පුළුවන්. කොංජං. තව චගොක්චං, චික්චං, හේසා, කන්මුජි. සරලව ගත්තොත් මෙහෙම කියන්නත් පුළුවන් නේ. ඉල් හනන් කොත්. සොරි, කොත් එක අන්ති දිට ලියන්න ඕනේ. ඉල්හනන් ගොත්, වැඩ කරන තැන. චික්චං එකත් මේකටම දාගත්තොත් ඔන්න වචන ගොඩයි. හෙසා, චගොක්චං, කන්මුජි, කොංජං, ඉල්හනන් ගොත්, චික්චං ආදී වචන මේ කොම එකම තේරුමක් තියෙනවා. ඒතර ඉන් කියන එක ගත්තාම මිනිසා, පුද්ගලයා කියන. කලින් ආව නේද හන්ගුගින් කියලා. කලින් ප්‍රශ්නේ තිබ්බේ හන්ගුගින් කියලා. හන්ගුගින් කියනවා, වේගුගින් කියලා කියනවා, මීගුගින් කියලා කියන්න පුළුවන් අපිට. ඕනනම් ඒ රටේ නම දාලා ඉන් කියලා කියන්න පුළුවන්. ඒතර ඉන් කියන්නේ මිනිසා කියන එක. මිනිසා කියන එක තමයි ඉන් එකෙන් අදහස් කරන්නේ. චික්චං ඉන් කිව්වහම වැඩබිමේ පුද්ගලයෝ. චික්චං තොම්නියෝ කියලා කියන්නේ ඒකම තමයි ඈ. දල් කියන්නේ බහුවචනේනේ. චික්චං ඉන්දරි කියලා කිව්වහම වැඩබිමේ උදවිය. සරලව ගත්තහම ඔතොක්කේ කොහොමද ස්ට්‍රෙස්රල් ආතතිය පුනුන්ජි. පුල්දා කියලා කියන්නේ ල එක අයින් වෙනවා, නැති කරගන්නවා කියන එකනේ. පුනුන්ජි කොහොමද ආතතිය නැති කරගන්න කියලා චෝසාහිස්සම් නිදා පරීක්ෂා කරලා බැලුවා. චෙගල් නිල්ගමියන්සෝ, පොත් කියවමින් ස්ත්‍රෙස්රල් ආතතිය පුනන් සරාමන්. ආතතිය මුදාහරණ පුද්ගලයින් ඔල්මානා තෙම්නිකා කොපමණක් වේද. ඔල්මානා තෙම්නිකා කියන මොකක්ද? කොපමණක් වේද, නැත්තං කොපමණද කියලා හන්නත් පුළුවන්. කොපමණක් තෙම්නිකා කියලා ඇව්වහම වේද කියන එක එන්න ඕනේ සාමාන්‍ය. කොපමණක් වේද. මෙතන මෙන්න තියෙනවා ස්ත්‍රෙස්රල් පුනන් ආතතිය මුදාහරින පම්බොක්. පම්බොක් කියලා කියන්නේ ක්‍රමය. පම්බොක් ක්‍රමය, ආතතිය මුදාහරින ක්‍රමය. රයිට්. ගන්නම් මෙහෙම ගත්තාම මෙතන තියෙනවා මේකේ විස්තර ටික. මෙතන තියෙන පම්පොප් කියන එකනේ. ශුෂික් කියලා කියන්නේ මේ ස්විදා කියන එක තමයි, නැත්තම් විවේක ගන්න එක. විවේක ගන්න එක මේ වචන ටික ලියා ගන්න නොදන්නවා තිබ්බොත් මේ පැත්තෙන් ලියන්න පුළුවන්. විවේක ගැනීම ශුෂික්. ශුගා කියන එක, ශුගා කියන එකෙන් මතක් කරගන්න. ශුගා, ශුෂික්. මේක මෙහෙම આવොත් මොකද්ද මේකේ තේරුම? හුසික්. හුසික් අතුරුපස. අතුරුපස, වෙරි ගුඩ්. ඒතර මෙහෙම આવොත් කෑමට පසු. කෑමට පසු. කෑමට පසු. හරිද? මේ ඔක්කොගේම සික් සික් සික්. මේ මේක ඒ සික් කතාව නෑ. ශුෂික් කියන එකේ එතන ආහාර කතාව නෑ. හරිද? ශුෂික් ආවහම හුසික් එක පැටලෙන්න පුළුවන් නිසා මම ඒක වෙන් කරලා දෙනවා. හුසික් කියුවහම හු කියන්නේ පසුව කියන එකනේ. පසුව, පසු ආහාරය. පසු ආහාරය කියන්නේ ඒගොල්ලෝ බොහෝ දුරට කොෆි එකක් තමයි ඈ. අතුරුපස කියලා කිව්වට අපි නම් ස්වීට්ස් මොනවාරි කනවා. ඒගොල්ලොත් කන්නේ නැතුව නෙවෙයි. ශුෂික් වලට සාමාන්‍යයෙන් කොෆි තමයි ගොඩ දෙන්නේ. සික් වූ කියලා කිව්වහම කෑමට පසු. බෙහෙත් බොනකොට බෙහෙත් තුණ්ඩු වල එහෙම සික් වූ කියන එක තියෙනවා. මේක ශුෂික්. රයිට්. අම්ජු වා හුබ්යොන්. අම්ජු කියලා කියන්නේ මත්පැන්. මත්පැන් පානය කරනවානේ ආතතිය නැති කරගන්නනේ. අම්ජු කියලා කියනවා. සෝජු කියන එකේ ජූ එක හැදිලා තියෙනෙත් ඔය මත්පැන් කියන අදහස ගන්න තමයි. වා කියන්නේ සහ. හුබ්යොන්. හුබ්යොන් කියන්නේ මොකද්ද? හුබ්යොන් කියන්නේ මොකද්ද? දුම්බීම. තම්බේ ෆියුගි. දුම්පානය කිරීම. හුබ්යොන්. දුම්බන කාමරේට මොකද්ද කියන්නේ? දුම්බීම සඳහා වෙන් කරපු කාමරේට මොකද්ද කියන්නේ? හබ්යොසිල්. හබ්යොන්සිල්.
සිල් කියන්නේ කාමරේ. රයිට්. චිංගුවා ඊයාගේ. එතකොට මේකට ලියාගන්න මත්පැන් සහ දුම්පානය. ආතතිය නැති කරන එක ක්‍රමයක්. චිංගුවා ඊයාගේ යාළුවන් සමග කතා බහ කිරීම. ඊළඟට මෙතන තියෙනවා උන්දොන් ක්‍රීඩා කිරීම, තොක්සෝ පොත් කියවීම, කිත්හා කියලා කියන්නේ වෙනත්. කිත්හා කියලා ඕනම දෙයක ආවොත් එහෙම ඒකේ තේරුම වෙනත් කියන එක. වෙනත්. කිත්හා කියන්නේ වෙනත්. වෙනත් ක්‍රම 9ක් තියෙනවා. දැන් අපෙන් අහන්නේ මොකද්ද? පොත් කියවලා වැඩිපුරම ආතතිය දුර කරගන්න උදවනේ. චෙගල් ඉල්ගමෙන්සෝ ස්ත්‍රෙස්රල් පුරන් සනාම්දරින් ඔල්මානා තෙම්නිකා. චෙගල් කිව්වහම චෙගල් ඉල්ගමෙන්සෝ කිව්වහම මේක නේද? තොක්සෝ කියන එකනේ පොත් කියවීමනේ. ප්‍රමාණය කීයද? 15යි. 15 කියන්නේ 100ට නම් උත්තරය අංක 2. 8 උත්තරය අංක 2. නවය. තවමන් ඉල්වොල් පුතෝ. ඉල්වොල් කියන්නේ පළවෙනි මාසයේ. පුතෝ සිට ඉල්වොල් පුතෝ යුවොල් කජි හවිනි මාසයේ දක්වා. ඒ කියන්නේ මෙතන මේ තියෙන එක කියන්නේ නේද? මෙතන තියෙනවා ඉල්වොල් එක, මෙතන තියෙනවා යුවොල් එක. පළවෙනි මාසයේ සිට හවිනි මාසයේ දක්වා. පම්මුල්ගන්. පම්මුල්ගන් කියලා කියන්නේ කෞතුකාගාරය. පල්ලම්හන් නරබු. පල්ලම් හදා කියලා කියන්නේ නරඹනවා කියන එකනේ. පල්ලම් හදා නරඹනවා. කොලන් හන් කියලා කිව්වම නරබු. සරාමේසු මිනිසුන්ගේ සූ කිව්වම මොන දැන් දන්නවා ප්‍රමාණය. සූරල් නතනෙන් පියොම් නිදා ඉදිරිපත් කරන පුවරුවකි. සරාම්දරි මිනිසුන් පම්මුල් ගණන් ඔන්න අහනවා. කජං මනි පම්මුන් හන් දරන්. කජං මනි කිව්වම වඩාත් වැඩියෙන්ම හජන් මනි පංමුන් හන් දල්. දල් කියන්නේ මාසයනේ. එතකොට පංමුන් හන් කියන්නේ නරබු තල් මාසය. ඔන්ජේම්නිකා කවුදද කියලා යහන්. හරි. දැන් මේ විස්තර ටික ඔයගොල්ලන්ට තේරෙනවා. මෙතනින් මාතෘකාව දිලා තිනවා ආපහව සම්පංගී කියන එක. සම්පංගී කියලා කිව්වහම මේ තියෙන මේ අර පළවෙනි අර්ධය කියන එක. වසරේ පළවෙනි අර්ධය කියන එක. පළවෙනි මාසේ ඉඳලා හයවෙනි මාසේ දක්වා තියෙනවානේ පන් කියන එකෙන් භාගය කියන එක මතක තියාගන්න. සම්පන්ගි කියන්නේ එතකොට පළමු අර්ධය. පළමු අර්ධයේ කෞතුකාගාරය පමුල්ගන් කල්ලම් නරබු හ්‍යොන්හං. හ්‍යොන්හං කියලා කිව්වහම මේකෙන් අදහස් කරන්නෙත් ප්‍රමාණයන් කියන එක. ප්‍රමාණයන්. එතකොට නැත්තම් ප්‍රමාණයන් කියන එක දැන් සූ එකට ගන්න නිසා මේක කියන්නකෝ සංහං කියන එකම තමයි. තත්වය කියන එක තමයි මේකේ වචනාර්ථය. මේක ගලපන්න සිංහලෙන් ටිකක් අමාරුයි. පළමු අර්ධයේ කෞතුකාගාරය නැරඹු හෙන්හං. හෙන්හං කියන වචනේ තත්වය කියන එක තමයි තියෙන්නේ. තත්වය කියන්නේ ප්‍රමාණයන් කියන එකනේ. තත්වය සහ ප්‍රමාණයන් කියලා මෙතනින් දාගන්නකෝ. තත්වය සහ ප්‍රමාණයන්. එතකොට මේකේ දීලා තිනවා ඊළඟට පම්මුල්ගන් කල්ලම්ජා. කල්ලම්ජා කියලා කිව්වහම ආපහු අර ඉන් කියන එකයි ඔය ජා කියන එකයි සමානයි. හන්ගුගින් කියලා කිව්වහම වේගුගින් කිව්වහම පුද්ගලයා වෙනවා. මෙතන සයොංජා, ඊයොංජා, කල්ලම්ජා, ජා ආවහමත් පුද්ගලයා කියන අදහස එනවා. එතකොට කෞතුකාගාරය නැරඹු පුද්ගලයන්ගේ සු කිව්වහම ප්‍රමාණයන්. හරිනේ. මෙතන මියොන් වලින් දීලා තියෙනවා. මියොන් කියන්නේ පුද්ගල ප්‍රමාණයන්. 2000යි 4000යි යුක්චොන් පල්චොන් ආදී විදිහට මියොන් වලින් දීලා තියෙනවා. දැන් එනං අහන්නේ කජං මනි වඩාත් වැඩියෙන්ම නැරඹු මාසය. කජං මනි පංමුන් හන්තල් වැඩියෙන්ම ඇවිල්ලා තියෙන්නේ පස්වෙනි මාසයේ. ඒ නිසා උත්තරය අංක 3. right. දහය. තවමන් හන්ගුක් සරාම්දරි. හන්ගුක් ඉන්දරි කියන එකම තමයි. හන්ගුක් සරාම්දරි මොන්නන් ආහාරයට ගන්න. ක්වයිරල් පළතුරු. චෝසාහන්
සොයා බැලූ ප්‍යෝයිම්නිදා පූරුවකි පත්‍රිකාවකි. හංගුක් සරාම්දරී කජං මනි මොන්නන් ඔන්න ආපහු කජං මනි ආව කජං මනි මොන්නන් වඩාත් වැඩිපුරම කන වෛරන් පළතුර මෝෂිම්නිකා රයි. මේ බලන්න මාතෘකාව දීලා තියෙන්නේ ඒ විදිහටමයි. හංගුගිනි මනි මොන්නන් ක්වයිල් පුරයානුවන් වැඩිපුරම කන පළතුරු. ප්‍රමාණයන් බැලුවාම මේකේ සු එකක් දීලා නැහැ. මේ පිට්සා එකේ කෑලි කපලා තියෙන ප්‍රමාණය බැලුවාම තමයි අපිට බලා ගන්න වෙන්නේ නේද? දැන් වැඩියෙන්ම තියෙන එක බැලුවාම කොටහෙන් ලොකු එක කියුල්. එතකොට උත්තරේ අංක දෙක වෙනවා. ඉතිරියේ වල පර්සන්ටේජස් නැහැ. සාමාන්‍යයෙන් එහෙ මිම්මට බලලා තමයි කියන්න වෙන්නේ. රයිට්? පළතුරු විදිහට මොනවද තියෙන්නේ? කියුල් කියනවා නාරා. කියුල් කියනවා නාරං හොදෝ මීදි සග්වා ඇපල් පේ පෙයාස් පොක්සුංගා සොක්‍රියෝ කියන දෙලුම් පොක්සුංගා මතක කෙනෙක් කියන පුතා මට මතකයි පීච් නේ පීච් කම් කිව්වහම ලාවුළු වගේ ගිරි జాතියක් කම් කිතා කිව්වහම නැවතත් ඔන්න කලින් හම්බුණා මේ වචනේ වෙනත් කියන එකයි කිතා කියන්නේ වෙනත් පළතුරු රයිට් එතකොට කියුල් තමයි උත්තරේ අංක දෙක වැඩියෙන්ම කන එක කියුල් 11 විදේශිකයන් ප්‍රිය කරන කොරියානු ආහාර ගැනයි මේකේ අහන්නේ. ප්‍රශ්නේ බලන්න. වේගුක් සරාම්දරි චෝආහනන් ප්‍රිය කරන හන්ගුක් එම්සිගල් කොරියානු ආහාර චෝසා හෙස්සම්නිදා පරීක්ෂා කරලා බලුවා. වේගුක් සරාම්දරි විදේශිකයින් කජං චෝආහනන් වඩා ප්‍රිය කරන හංගුක් එම්සිගන් මොෂිම්නිකා කොරියානු ආහාරය කුමක්ද? පර්සන්ටේජස් මේකේ දීලා තියෙනවා. මාතෘකාව බලන්න. වේගුගිනි ආපහු වේගුගිනි කියලා වහම විදේශිකයා කියන අදහස විදේශිකයින් කියලා මෙතන ගන්න වෙනවා. චෝආහනන් ප්‍රිය කරන හංගුක් කොරියානු එම්සිග් ආහාර. රයිට්. ආහාර වර්ග ටික මොනවද කියලා බලමු. මේවල ඉතින් නම් ටිකෙන්ම තේරුම් ගන්න එක තමයි හොඳම දේ. කිම්පප් කිම්කොල වලින් හදන බත් රෝල් එක, කල්පි කල්පිතං මස් පුච්චල කන එකක්, සම්කෙත්තං කිව්වහම ඔයගොල්ලෝ දන්නවා අර කුකුලව තනිකර භාජනයකට දාලා යොරම් වල කන ශක්තිජනක ආහාරය, සම්ග්‍යොප්සල් කියන්නේ උරු මස් පුච්චල කන එක, පුල්කොගි කිව්වහම හරක් මස් පුච්චල කන එක, මන්දු පින්තේතෝ මන්දු කියන්නේ නිකන් පැටිස් වගේ එකක්, තොක් කියන්නේත් ඒ වගේ නිකන් සොසේජස් කරලා වගේ තියෙන මේ ඒ හැඩයට හදපු පිටි වලින් හදපු කෑමක්, කිම්චි චිගේ චිගේ කිව්වහම ඉස්තු කිම්චි සහ ඌරු මස් දාලා හදන එකක් රයිට්. ඒක මේකෙදි වැදගත් වෙන්නේ නැහැ ප්‍රශ්නේදී. දැන් අහන්නේ විදේශිකයින් වැඩිපුරම ප්‍රිය කරන ආහාරය මොකද්ද කොරියානු ආහාර වලින් කියලා. එතකොට ප්‍රමාණය බැලුවාම පුල්කොගි තමයි 22ක් තියෙන්නේ නේද? ඒ නිසා උත්තරය අංක 3 පුල්කොගි. 12 කුන්නුෂිගාන් ගැන වැඩ වේලාව ගැන අහනවා. බලන්න තවමන් මීළඟට ඇත්තේ කියොංසං නම් දෝ වල. කියොංසං නම් කියන ඒරියා එකේ චියෝගේ ප්‍රදේශයේ සල්ගෝ ඉන්නන් ජීවත් වෙන වේගුගින් කන්ලෝජාදරේ. වේගුගින් කියන්නේ විදේශික, කන්ලෝජා කියන්නේ කම්කරුවා, කන්ලෝජා දල් කිව්වහම කම්කරුවන්, ඔයි කිව්වහම ගේ කම්කරුවන්ගේ. ඉල්හන් ශිගානල් වැඩ කරන වේලාව චෝසාහන් පරීක්ෂා කළ සටහනකි ගොෂිම්විදා. ප්‍යෝයේ තේහන් පූර්වයේ පූර්ව පිළිබඳ තේහන් කියන පිළිබඳ
සොල්මියංවරෝ සොල්මියං හදා කියන්නේ විස්තර කරනවා. සොල්මියංවරෝ විස්තරයට ඔන්න නෙගටිව් එකක් අහනවා. මච්චි අන්නන් ගැලපෙන්නේ නැති. මේක හයිලයිට් කරගන්න. නෙගටිව් වලින් අහලා තියෙන්නේ ගොසන් කොරොෂිප්ෂියෝ දෙය තෝරන්න. මච්චි අන්නන් ගොසන් කොරොෂිප්ෂියෝ ගැලපෙන්නේ නැද්ද තෝරන්න. රයිට්. බලමු මොකද්ද ගැලපෙන්නේ නැත්තේ කියලා. ඉල් ඉල් කල්ලෝෂිගාන්. කල්ලෝෂිගාන් කියන්නේ වැඩ වේලාව කියන එකනේ. ඉල් ඉල් කිව්වම දිනයක දවසක වැඩ වේලාව තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. රයිට්. වාක්‍ය වලින් තමයි දීලා තියෙන්නේ. බලන්න. පැය 8ක් 10ක් අතර වැඩ කරනවා 121.5ක්. 10ක් 12ක් අතර පැය ගන්න වැඩ කරනවා 40.9ක්. යොල්තුෂිගා නීසං පැය 12ට වැඩි වැඩ කරනවා 29.6ක්. අටපැයට අඩුවෙන් වැඩ කරනවා 108ක්. හරි. එතකොට දැන් මේවා වාක්‍යයත් එක්ක බලන්න ඕනේ ගලපලා. අපෙන් අහන්නේ මච්චි අන්නන්ගෝ ගැලපෙන්නේ නැති දෙය. අංක 1. හරුවේ යොල්ෂිගාන් ඊසං. දස පැයකට වඩා. ඊසං කියන්නේ වඩා දවසක. හරුව කියන්නේ දවස. හරුවේ දිනකට දස පැයකට වඩා වැඩියෙන් ඉල්හනන් සරාමි වැඩ කරන උදවිය චිල්ෂිප් පර්සන්ත. මේක පර්සන්ත කියලා කියන්නේ පර්සන්ටේජ් කියන එක. චුම් දෙම්නිදා විතර වෙනවා. දැන් මේ කියව එක තේරෙනවද? දස පැයට වඩා වැඩ කරනවා කිව්වහම මෙන්න මේ සෙට් එක ගන්න වෙනවානේ. දස පැයට වඩා කිව්වහම 40.9ක් ගන්න වෙනවා. 12ට වඩා වැඩ කරනවා කියන එක සෙට් එකක් ගන්න වෙනවා. දැන් මේ දෙකේ එකතුව කීයද? 40යි මෙතන 30යි කියලා ගන්නකෝ. 40යි 50 60 70ක් වෙනවානේ. එතකොට 70ක් විතර වෙනවා කියලා දිනවනේ. හරිනේ. නේද? එතකොට ඒක නිවැරදි ප්‍රකාශය. දෙවෙනි එක. හරුවේ යොදොල්ෂිගාන් ඊහාරෝ අඩුවෙන් දවසක පැය 8 පැයට වඩා අඩුවෙන් ඉල්හනන් සරාබන් කීයද? 50% පුන් ඉම්නිදා. මෙතන පුන් කියලා ගත්තාම සාමාන්‍යයෙන් අදහස් කරන්නේ පමණයි කියන එක. මාන් කියන එක තමයි. එතකොට ඒ කියන්නේ මෙන්න මේ ප්‍රකාශයනේ 108යි. තුන්වෙනි කේ කියනවා ඊචියෝගේ මේ ප්‍රදේශයේ කල්ලෝජා ජුම් කම්කරුවන් අතරින් චොල්පනි. චොල්පම් කියන්නේ තාපහු අර පන් කියන එක තමයි. භාගයක් අඩක් අඩක් ඒ වචනේ ලියාගන්න. චොල්පනි අඩක් අඩක් කියන භාගයක් කියන එකනේ. හරුවේ යොදොල්ෂිගාන් දවසට පැය 8ක් ඉරල්හම්නිදා වැඩ කරනවා. දවසට පැය 8ක් වැඩ කරනවලු භාගයක්. ඒක වැරදි නේද? මේකේ පැය 8ට වඩා අඩු අය ගැන සඳහන් වෙනවා. මේකේ 8ත් 10ත් අතර ප්‍රමාණය සඳහන් වෙනවා. එතකොට මේකේ භාගයක් විතර කිව්වහම 50%ක් වෙන්නේ නැහැ. 50%ක මේකක් මේකේ කොහෙවත් දීලා නැහැ. ඒතොර ඒක චොල්පන් කියන්නේ අඩක් කියන එක, භාගයක් කියන එක. හරුවේ යොදොල්ෂිගාන් වැඩ කරන එකක් මේක දීලා නැහැ. යොදොල් පුතෝ යොල්ෂිගාන් කියන එක තමයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ යොදොල්ෂිගාන් ඊහා අඩුයි කියන එක. අනිත් ඒවා 12ට වඩා වැඩි. 10ත් 12ත් අතර 40.9ක්. ඒතොර තුන්වෙනි ප්‍රකාශයේ වැරදි. අඩක් දවසට පැය 8ක් වැඩ කරනවා කියන එක වැරදි ප්‍රකාශයක්. අහන්නේ මච්චි අන්නන් ගොසල්නේ. ඒතර ඒක තමයි උත්තරේ වෙන්නේ. හතරවෙනි එක. ඊචියෝගේ මේ පළාතේ කල්ලෝජාජුම් කම්කරුවන් අතරින් 30% චුමි 30ක් විතර හරුවේ පන් ඊසංගල් ඉරම්නිදා. දවසට 30ක් විතර 30ක් විතර දවසෙන් භාගයකට වඩා. හරුවේ කියන්නේ දවසනේ. පන් කියන්නේ භාගය. චොල්පන් කියන එක තමයි. ඊසංගල් එතකොට දවසට භාගයකට වඩා කියලා කිව්වහම යොදොල්ෂිගාන් ඊසං කියන එකනේ නේද? පැය 12ට වඩා. දවසට පැය 24යි 12ට වඩා. එතකොට මෙතන කියන්නේ සම්සිප් පර්සන්ත් 30ක්
කෙලින්ම කියන්නේ නැච්චම් කියලා කියනවා විතර කියලා. ඒ කියන්නේ 29.6 කියන්නේ 30ම නෙවෙයි 30ක් විතර කියන එකට ගැලපෙනවා. නේ? පොයින්ට්ස් හතරක් අඩුයි. 30ක් විතර කියලා කියන්නේ. මොකද 30 කෑල්ලක් මෙහි කොහෙවත් නැහැ. 30ක් විතර කියන්නේ 29.6 30ක් විතර කියන එකට ගන්න පුළුවන් වෙනවා. ඒතර ඒකත් නිවැරදි ප්‍රකාශයක් නේ. පන් ඊසං කිව්වහම යදොල්සිගාන් ඊසං කියන එක තමයි. මොකද හරුවේ පන් කියන්නේ යදොල්සිගාන්. ඒතර ඒකත් නිවැරදි ප්‍රකාශය. පැහැදිලි නේද? උත්තරය වෙන්නේ වැරදි එක වෙන්නේ අංක 3. Right. 13. චික්චංගින් කියන වචනේ ආපහු මෙතන හම්බ වෙනවා මේ. චික්චංගින් චුමාරේ හගෝෂිප්පන් ගොත්. වැඩබිම්මේ වැඩ කරන මිනිසුන් චුමාරේ සතියන්තේ හගෝෂිප්පන් ගොත්. කරන්නට කැමති දේවල්. බලන්න ප්‍රශ්නේ මොකද්ද කියලා. තවමන් චික්චංගින්දරි ඒ වචනේ ඔන්න නැවත ආවා. චික්චංගින්දරි වැඩබිම් සේවකෙයින් චුමාරේ හගෝෂිප්පෝ හනන් සතියන්තයේ කරන්නට ප්‍රිය කරන. හගෝෂිප්පෝ හන ඉරල් දේවල් වැඩ කියන එක නෙවෙයි ඈ දේවල් චෝසාහන් ගොෂිම්නිදා සමීක්ෂණ කරපු අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. චික්චන්දරි චික්චං ඉන්දරි වැඩබිම් සේවකෙන් චුමාරේ සතියන්තේ කජං හගෝෂිප්පෝ හනන් කජං කියන්නේ චේල් කියන එකම තමයි. වඩාත් කරන්නට ප්‍රිය කරන දෙය බෝෂිම්නිකා. ඒතර ඒකත් පර්සන්ටේජ් එකෙන් තමයි අල්ල ගන්න වෙන්නේ නේද? පර්සන්ටේජ් එකෙන් තමයි ඒකත් අල්ල ගන්න වෙන්නේ. රයිට්. බලන්නකෝ. කජං හගෝෂිප්පෝ හනන් කිව්වහම වැඩිම පර්සන්ටේජ් එක අපි මෙතනින් බලන්න වෙනවා නේද? වැඩිම පර්සන්ටේජ් එක බැලුවාම 20, 11, 14, 10, 14, 28 කියන එකනේ. 28 එන්නේ 28.8 කියන එක එන්නේ යොහෙන් වලට. ඒක තමයි වැඩිම පර්සන්ටේජ් එක. රයිට්. මොනවද මේ කියන්නේ? උන්දොන් කියලා කියනවා ක්‍රීඩා කරනවට. කොම්පියුතෝ පෙව්ගි කියන මොකද්ද? පරිගණක අධ්‍යයනය ඉගෙන ගැනීම. මෙන්න මේ වචනේ ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ? අරබයිත්. අරබයිත් කියලා කියන්නේ ඉංග්‍රීසි වචනයක්. ආබේයිත් කියන වචනේ. අපි ඔක අපේ රටේ කියන්නේ part time කියලා. එක ඇමරිකන් ඉංග්‍රීසි වලදී ආබේයිත් කියලා කියනවා. ඒක තමයි ඔය අරබයිත් කියලා කියන්නේ. මොකද්ද ඒතොර ඒක සිංහලින් කියන්නේ? part time. අර්ධකාලීන. ඈ? අර්ධකාලීන. මොකද්ද පුතා? අර්ධකාලීන නේද? half time. ඕක ඉංග්‍රීසියෙම දාගන්න. part time කියලා දාගන්න එතකොට තේරෙනවා ඔක. part time කියන්නේ අර්ධකාලීන කියන එකක් නෙවෙයි. අර්බයිත් කියන්නේ part time වැඩ කියලා දාගන්න ඕක. එතකොට හරි. චිංගු මන්නගි කියලා කියනවා මිතුරන් මුණ ගැසීම. ඒවා තේරෙනවනේ. චිබේසෝ ස්විසික් කියලා දෙන ඔන්න ස්විසික් එක ආපහු හම්බුණා. නිවසේ සිට විවේක ගැනීම සහ මෙතන තියෙන්නේ යොහෙන් වැඩිපුර මේක එතකොට යොහෙන්නේ උත්තර හතරේ කොහොමද තියෙන්නේ චිබේසෝ සිනන්ගොත් නිවසේ සිට විවේක ගැනීම සිනන්ගොත් නැත්තම් විවේක ගන්නා එක යොහෙන්ල් කනන්ගොත් චාරිකා යන එක උන්දොංගල් හනන්ගොත් ක්‍රීඩා කරන එක කොම්පිතෝරල් පෙවුනන්ගොත් පරිගණක ඉගෙන ගන්න එක උත්තරය වෙන්නේ අංක 2. යොහෙන් කනන් ගොත්. රයිට්. 14ට එන්න. 14ේ මොකක්ද අහන්නේ? තවමන් යොන්සු කියන පුද්ගලයාගේ හොයෝයිල් ඉල්ගුවාප්‍යෝ ඉම්නිදා. හොයෝයිල් කියන්නේ සෙනසුරාදා. ඉල්ගුවාප්‍යෝ කියන්නේ දින සටහන. කාල සටහන කියලා ගන්නකෝ. දින සටහන නැත්තම් කාල සටහන යොන්සුනන් චොනියොක් සික්සාරල් රාත්‍රී ආහාරය හගි චොනේ කරන්නට පෙර නැත්තම් ගන්නට පෙර බෝසල් හම්නිකා මොනවද කරන්නේ දැන් එහෙනම් මේක තියෙන ටික හොයාගෙන යන්න ඕනේ නේද රයිට් පළවෙනි එක ගත්තොත් එහෙම ආචිම් ශික්ෂා කියලා තියෙනවා ආචිම් ශික්ෂා කියන්නේ මෙතන උදෑසන ආහාරය අවශ්‍යයි නම් ලියාගන්න උදෑසන ආහාරය කොම්පියුතෝ හාගි
මොකක්ද ඒකට ගන්නේ? කම්පියුටර් වැඩ කියලා ගමු අපි මොනවා හරි. චොම්සිම් ශික්ෂා දිවාහාරය වේගුගෝ කොම්බු විදේශ ඕ කිව්වහම භාෂා අධ්‍යයනය ඉගෙන ගැනීම උන්දොන් ක්‍රීඩා චනියොක් ශික්ෂා රාත්‍රී ආහාරය TV පෝගි TV බැලීම චම්චාගි නිදා ගැනීම. හරි, දැන් අහන්නේ මොකද්ද? ශික්ෂාරල් හගි චොනේ, ශික්ෂාරල් හගි චොනේ මොන ශික්ෂාද? චොනයොක් ශික්ෂාරල් හගි චොනේ කෝ චොනයොක් ශික්ෂා වෙන තියෙන චොනයොක් ශික්ෂා. ඊට කලින් මොනවද කරන්නේ? උන්දෝ ක්‍රීඩා. ඔව්, අංක එකේ තියෙනවා උන්දොංගල් හම්නිදා ක්‍රීඩා කරනවා. නච්චමල් චම්නිදා, නත් කියන්නේ දහවල නේද? චමල් චාදා කියනවා නිදා ගන්නවට. නච්චමල් චාදා කියන්නේ දවල් නිින්දක් නිදා ගන්නවා, කෙටි නිින්දක් කියන අදහස. කොම්පියුටරල් සම්නිදා, කොම්පියුටර් මිලදී ගන්නවා. ටෙලිවිෂනල් පොම්නිදා, ටීවී බලනවා. රෑ කෑමට කලින් මෙයා කරන්නේ මොකද්ද? උන්දොන් නිසා. උත්තරය අංක එක. පහළව. ආපහු එනවා වේගුගිනි කියලා. වේගුගිනි චෝහන් හන්ගුගේ ක්වන්ග්වන්ජි කොරියාවේ සංචාරක මර්මස්ථාන නැත්නම් මධ්‍යස්ථාන. චෝසා හිසම්නිදා පරීක්ෂා කළා. වේගුගිනි විදේශිකයින් කජම් චෝහනන් වඩාත් ප්‍රිය කරන හන්ගුගේ ක්වන්ග්වන්ජිනන් කොරියාවේ සංචාරක මර්මස්ථානය ඔදි ඉම්නිකා කොහෙද? වේගුගින් කජං චවාහනන්. එතකොට දැන් මෙන්න මේක හයිලයිට් කරගන්න. කජං චවාහනන් කියන එක වඩාත් ප්‍රිය කරන. දැක්ක ගමන් තේරෙන්නේ පිට්සා එකේ ලොකුම කැලේ සෝල් 82.8යි. අනිත් ඒවා කියොංජු, චේජුදෝ, මින්සොක්චොන් සහ පූසාන් පර්සන්ටේජස් දාලා තිනවා. ලොකුම එක 82.8 කෑල්ල සෝල් නේද? එවනම් උත්තරේ අංක 3. 16. සංක්ෂිප්තයේ හේසාවන්දරේගේ සංක්ෂිප්තයේ කියලා කිව්වහම වයස අවුරුදු 30 ගණන් වල කියන අදහස තමයි මේකේ ඉන්නේ. සංක්ෂිප්තයේ එන් 30 ගණන් වල කිව්වහම 30 ඉඳලා 39 දක්වා උදවිය අදාළයි. 40 ගණන් වල කියන්න සාශිප්තේ කියලා දැම්මම හරි. හරි, වේසවන්දරයේගේ ආයතන සේවකයන් හට යොරම් ශුගා ග්‍රීෂ්ම නිවාඩු ක්වේහිගල් සලස්මක් ප්ලෑන් එකක් මුරෝපස්සම් නිදා විමසුවා. වේගුගුරෝ යොහෙංගල් කර්යගෝ විදේශ රටවලට වේගුගුරෝ යොහෙංගල් කර්යගෝ චාරිකා යන්න කියලා හනන් කටයුතු කරන සරාමන් උදවිය ඔල්මානා තෙම්නිකා කොපමණක් වනවාද? ඔල්මානා තෙම්නිකා රයිට්. එතකොට මේකේ අපිට දැන් තියෙන්නේ තප්පරකෝ මින්න right. මේක තියෙන්නේ මෙතන තියෙන වචන ටික මේ පැත්තෙන් අරන් තියෙනවා ඕගොල්ලන්ගේ පහසුව පිණිස. හරිද? මේ බලන්න යොරම් ශුගා ක්වේහික් ග්‍රීෂ්ම නිවාඩු සැලැස්ම. ග්‍රීෂ්ම නිවාඩු සැලැස්ම තමයි තියෙන්නේ.
දැන් මෙතන අහනවා වේගුගරෝ යොහෙංගල් කර්යාගෝ හනන් සරාමන් ඔල්මා ඉම්නිකා ඔල්මානා තෙන්නිකා කියලා රයිට්. දැන් බලන්න මේ තියෙන ටිකෙන් මෙතන ලියාගත්තොත් ඔයගොල්ලන්ට ලේසි කියලා මට හිතෙනවා. රයිට්. මේ විදිහට ලියාගන්න මේ පැත්තෙන් ලියන්නම් මට පහසු විදිහට. චිමිහල්දොන් කියලා කියන්නේ විනෝදාස්වාදන ක්‍රියා. හල්දොන් චිබේසෝ ශ්‍රීසි කියලා කියලා කියන්නේ නිවසේ සිට විවේක ගැනීම. උන්දොන් හගි කියන්නේ ක්‍රීඩා කිරීම. හෙවේ යොහෙන් කියලා කියන්නේ අර වේගු යොහෙන් කියන එක තමයි. මෙන්න මේ වචනේ හෙවේ යොහෙන් විදේශ, මේක තමයි මේකේ කී පොයින්ට් එක. විදේශ චාරිකා සනිනා පදාරෝ කම්, පාදාකෙන් හැදිච්ච එක තමයි කම්, යෑම. කඳු වලට හෝ මුහුදට යෑම කම්. කිතා කියන්නේ වෙනක්. එතකොට මොකද්ද මේකේ අහන්නේ? වේගුගරෝ කියන එකනේ. වේගුගරෝ යොහෙන් කාදා කියන එකනේ. යොහෙන් කියන එක මේකෙත් තියෙනවා. වේගු කියන වචනේ මේ කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. හරිද? හැබැයි හේවේ කියලා තියෙනවා. හේවේ කියන්නේ විදේශ කියන එකම තමයි. එතකොට මේකේ තියෙනවා පොඩි පටලැවිල්ලක් ඕගොල්ලන්ට. ඕගොල්ලෝ දන්නවා මේ බලන්නකෝ, දැන් මේ වචනේ මම මෙතනින් ආපහු ලියන්නම්. හේ වේ. එතකොට මේක මොකද්ද? මේක මොකද්ද? දෙවෙනි එක මොකද්ද? මේක විදේශ චාරිකානේ. මේක මොකද්ද? වේ රැස්වීම සර්. රැස්වීම. අන්න හරි. මේ වචන දෙක ගොඩක් දෙනෙකුට පැටලෙනවා. හේ වේ. පළවෙනි එක හේ වේ. එක හේ වේ. දෙක හේයි. 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 හේ 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 වලින් බලන්න. පළවෙනි එක හේ. හේ සහ හේ. ඔන්න ඔය වෙනස බලන්නකො අකුර වල. දර දෙවෙනි අකුර පළවෙනි එකේ දෙවෙනි අකුර වේ. දෙවෙනි එකේ දෙවෙනි අකුර ඔයි. පළවෙනි වචනය හේවේ. හේවේ. ඒක ලේසි ටිකක්. හේවේ. හේවේ. දෙවෙනි එක හොයේවි. හොයේවි. එකත් එක අර හේ හේවේ වගේ ඇහෙන්න ගන්නවා. හරි, පටල ගන්න එපා. රයිට්. දැන් අහන්නේ මොකද්ද? මෙතන අහනවා වේගුරු යොහින් කරේ ගහනන් සරාමන් නොර්මායිම්නිකා. දැන් එතකොට මේ තියෙන්නේ මෙතන තියෙන වචන ටිකමනේ නේද? මේ ටික මෙතන අස්සේ තියෙන නිසා ඒ ටික අරගෙන මෙතනින් තිබ්බා. මෙන්න පර්සන්ටේජ් එක. හේවේ යොහෙන් කියද 7.6යි. 7.6 කියන්නේ පිළිතුර අංක 1. පිළිතුර අංක 1. දහත. තමන් හංගු ගිනි චවාහනන්. මිළඟ තියෙන්නේ කොරියානුවන් ප්‍රිය කරන උන්දොගල් ක්‍රීඩා චෝසාහන් පියෝයි මිදා සොයා බැලූ පරීක්ෂා කළ සටහනකි. හංගුගිනි චේල් චවාහනන්. මෙන්න මේක තමයි කී පොයින්ට් එක හයිලයිට් කරගන්න. වඩාත් කැමති උන්දොගන් මෝෂින්නිකා. ක්‍රීඩාව කුමක්ද? ක්‍රීඩාව මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. පර්සන්ටේජ් එකෙන් උත්තරය අල්ලගන්න පුළුවන්නේ. මෙතන මාතෘකාව විදිහට දෙනවා කොරියානුවන් ප්‍රිය කරන ක්‍රීඩා. පර්සන්ටේජ් එකයි අපි බලන්න ඕනේ. ඒක මොකක්ද කියලා නොදැන වුණත් මේකට උත්තරේ දෙන්න පුළුවන්. පර්සන්ටේජ් එක බැලුවාම මේ තියෙන සියල්ල අතරින් 29.6
ඉසිප්පුචොම් යුක්පසන්තරල් තියෙන එක නේද? චුක්කු චුක්කු කියන්නේ මොකද්ද කියලා දැනන් ඉන්න ඕනේ. උත්තරය අංක 4. කොත්කි කියන්නේ මොකද්ද? කොත්තා. ඇවිදීම. ඇවිදීම. නොංගු බීබී. බාස්කට්බෝල් බීබී. සුයොං පිහිනීම. කියන්නේ පපන්දු. දහටට යමු. තවමන් සරාම්දරේ මීළඟට තියෙන්නේ මිනිසුන්ගේ සේහේ. සේ කියන්නේ අලුත්, හේ කියන්නේ හිරු. අලුත් හිරු කෙනකින් මෙතන අදහස් කරන්නේ අලුත් අවුරුද්ද කියන එක. අලුත් අවුරුද්දේ සේහේ සෝමංගල්. සෝමං කියලා කියන්නේ ඔයාලා දන්නවා මේකට වචනයක් සෝවොන් කියලා. මේකත් මෙතන ලියන්නම්කෝ. සෝමං සමානයි සෝවොන්. සෝවොන් කියන වචනේ අපිට පාඩමක හම්බුණා. සෝවොන් සෝමං දෙකම එකයි ඈ. සෝවොන් කියන එක සෝනල් පිම්නිදා කියන එක හම්බුණා. මොකද්ද චුසොක් වල වෙන්න ඕනේ. චුසොක් සෝනල් වෙනි පාඩම ඈ 23 වෙනි පාඩම. චුසොක් නේද? චුසොක් සෝනල් නේද? ආ ඔව් අන්න රයිට්. මේ පොරම්දල් අරේසෝ යොසොන්දරි පුරහඳ යට ඉඳගෙන ප්‍රාර්ථනා කරන ඔන්නෝම අකරිකේ සෝවොන් කියලා ආවා. හරිද? ඒ සෝවොන් කියන්නේ ප්‍රාර්ථනාව. ඒකම තමයි සෝමං කියලා කියන්නේ. හරිද? බලාපොරොත්තුව, අලුත් අවුරුද්ද බලාපොරොත්තුව ආදී විදිහට මේක ගන්න පුළුවන්. සේහේ සෝමංල් චෝසහන් ගොෂින්නිදා සොයා බැලු දෙකි. සරන්දුරි කජං පරානන් පාරාදා. මේ වචනේ පාරානං කියන එකත් අරකටම සමානයි. පාරාදා. පාරාදා කියලා කියන්නේ ඕනෑ කරනවා කියන අදහස තමයි. ඒ කියන්නේ ලිව්ව වැරදිනේ. ලිව්ව වැරදිනේ. පාරාදා. පාරාදා. පාරාදා කියන්නේ බලාපොරොත්තු වෙනවා කියන එකම තමයි. බලාපොරොත්තු කියලා අපි ලියමු. බලාපොරොත්තුව. ඒ කියන්නේ ප්‍රාර්ථනාව කියන එක තමයි නේ සමාන වචන. එතකොට සෝමං සෝවොන් පරණන්ගොත් මේ ඔක්කොම සමාන වචන. පරණන්ගොත් බලාපොරොත්තු වන දේ. මෝෂින්නිකා කුමක්ද? කජං පරණන්ගොත් කියන එක තමයි. එතකොට කී පොයින්ට් එක වෙන්නේ කජං කියන එක. වඩාත්ම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා යහනේ. මේකෙත් වෙන මොකුත් තෝරන්නේ නැහැ. ඔක්කොම කලින් අපිට පුළුවන් පර්සන්ටේජ් එක දිහා බලන්න. පර්සන්ටේජ් එක දිහා සංඛ්‍යාත්මකව බැලුවාම මේක නම් අදහස ඕන කරන මොකද වාක්‍යවලින් පැහැදිලි කරන්නේ. පර්සන්ටේජ් එක දිහා බැලුවාම ඉක්මනටම හොයාගන්න පුළුවන් පොයින්ට් එක කජොන් ඒ හෙම්බොක් කියලා තියෙනවා 41ක්. ඒතර 41 තමයි පොයින්ට් එක වෙන්නේ නේද? ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලා බලන්න ඕනේ. රයිට්. දැන් මේ තියෙන වචන ටිකම තමයි මේ පැත්තේ තියෙන්නේ. යොහෙන් කියන එක ඔන්න මෙතන තියෙනවා. යොහෙන් වචන අවශ්‍ය නම් ලියාගන්න. යොහෙන් කියන්නේ චාරිකා. ඊට පස්සේ චගි නංගිය නොපිම් කියන එක කොතන තියෙන? ආ මේ තියෙන. මෙතන තියෙන එක මේ. මෙන්න මේක සිර 16ක් තියෙන එක තියෙනවා. ඔව් මේ මේක මේ වම සිට දකුණට ඇින්නේ. වම සිට දකුණට බලවන මෙන්න මේ වචන ටික තියෙනවා. රයිට්. මම ලියන්නම්. යොහෙන් කියන්නේ චාරිකා. රයිට්. දකුණු පැත්තේ ලියන්න පුළුවන්. යොහෙන් කියනවා චාරිකා. අවශ්‍ය කෙනෙක් ලියා ගන්න. චගේ නංග්‍රයක් නොපිම්. නංග්‍රයක් කියනක ඔයගොල්ලෝ දන්නව නේද? හන්ගුගෝ නංග්‍රයක්ෂියම් කියලා කියනවා නේද? ප්‍රවීණතා පරීක්ෂණය කියන්නේ. කොරියානු භාෂාව ප්‍රවීණතා පරීක්ෂණය කියන්නේ. ඒතර මේකෙන් අදහස් කරන්නේ තමාගේ චගි තමාගේ කුසලතාව. කුසලතා නොපිම් කියලා කියන්නේ නොප්තා කියන එකයි. ඉහළ දැමීම. ඉහළ දැමීම. අලුත් අවුරුද්ද බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ක්‍යොංජේ චොක් අන්ජොන්. ක්‍යොංජේ චොක් කියලා කිව්වහම ආර්ථික පැත්තෙන්. ආර්ථිකය පැත්තෙන් අන්ජොන් කියලා කිව්වහම වර්ධනය නැත්තම් ආරක්ෂාව කියන අදහස. වර්ධනය
හොන්ගං කිව්වහම නිරෝගී බව නැත්තං සෞඛ්‍ය සෞඛ්‍ය සම්පන්න බව සම්පන්න බව කජොං ඒ හෙම්බෝ කජොං කියලා කියන කජ්ජොක් කියන එක තමයි පවුලේ හෙම්බොක් කියන්නේ සතුට කියන එකනේ පවුලේ සතුට පවුලේ ප්‍රීතිය මේ පැත්තේ තියෙන වචන ටික තමයි මේ තියෙන්නේ right එතකොට අහන්නේ මොකද්ද මේකේ කජං පරණන් ගොත් අලුත් අවුරුද්දේ කජං පරණන් ගොත් මොකද්ද කියලා දැන් අපි දන්නවා මේක තමයි කජං පරණන් ගොත් වෙන්නේ කජොං ඒ හෙම්බොක් කියන එක ඒක මේ වාක්‍යයත් එක්ක මැච් කරන්න ඕනේ චග්ගි චසිනේ නුංග්‍රියගුල් නොපිම් නුංග්‍රියගුල් නොපිම් කියන එක මෙතන මේ තියෙන දෙවෙනි එකට මැච් කරාම හරි නේද මේ මේකට මැච් කරාම ඒක නෙවෙයි උත්තරය මොකක්ද ඒකෙන් අහන්නේ තමාගේ කුසලතා චගි චසින් දෙකම පුතා සමාන වචන මේක මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරන දේ අර බ්ලේඩ් තලය වගේ දෙක සමානයි වුණාට පාවිච්චි කරනවා චගි කියන්නේ තමාගේ චසින් කියන්නේ තමාගේ තමාගේ කුසලතාවයේ ඉහළ දමා ගැනීම පළවෙනි වාක්‍යයේ තේරුම ඒක දමා ගන්නා එක ගොත් කියලා තියෙනවනේ හරිද දෙවෙනි එක කියනවා අපුජි අන්කෝ අසනීප නොවි කොන්ගං හගේ සනන් ගොත් නිරෝගීව ජීවත් වෙන එක අපුජි අන්කේ අසනීප නොවි කොන්ගං හගේ නිරෝගීව ඒකත් දෙකම සමානයිනේ අපුජි අන්කේ කියන්නේ කොන්ගං හගේ කියන එකම තමයි සනන් ගොත් හරි ඊට පස්සේ තොනල් මානි පොරෝ මුදල් ගොඩක් උපයලා පූජාගා තනන් ගොත් පූජා කියලා කියන්නේ පොහොසතා වචනේ දන්නේ නැත්නම් ලියා ගන්න පොහොසතාට තමයි පූජා කියලා කියන්නේ පූජාගා තනන් ගොත් පොහොසතෙක් බවට පත් වෙන එක ඊට පස්සේ කජොක්වා ප්‍යොනන් හගෝ කජොක් කියලා කියන්නේ අර කජොං කියලා කියූප එක පෞලේ දුවේ සමග ප්‍යොනන් හගෝ සුවෙන් හොඳින් හෙම්බොක් හගේ ප්‍රීතියෙන් සනන් ගොත් ජීවත් වෙන එක ඒ කියන්නේ 41ක් තියෙන එක තමයි ඒක නේද කජොං ඒ හෙම්බොක් කියන එකම තමයි නේ කජොක් ග්වා පෙනන් හාගෝ හෙම්බොක් හාගේ සනන් ගොත් පෞලිය දුවේ සමග සතුටෙන් ප්‍රීතියෙන් කල්ගත කරන එක උත්තරේ අංක 7 18ට අන්තිම ප්‍රශ්නයට ගිහම තවම් ඉල්ග්වාප්‍යෝයේ තේහම් ඉල්ග්වාප්‍යෝ කියලා කිව්වහම දෛනික කාලසටහන කියන එක නේද ඉල්ග්වාප්‍යෝයේ ඊළඟ දෛනික කාලසටහන පිළිබඳ තේහන් සොල්මෙන්වරෝ විස්තරයට මන්නන් ගොසල් කොරශිප්ෂියෝ ගැළපෙන දේ තෝරන්න රයිට් ගැළපෙන දේ තෝරන්න කිව්වම බලන්න මොනවද තියෙන එක මෙතන තියෙනවා චොංරියෝ චොංරියෝ කියලා කියන්නේ වර්ගය ඒ කියන්නේ මේ මේ පැත්තේ තියෙන කාරණා වර්ගය නැත්නම් කටයුතු වල වර්ගය කියන එක තමයි මෙතෙන් අදහස් කරන්නේ චොංරියු. ඊට පස්සේ යටින් තියෙනවා සයොංශිකාන් භාවිතා කරන වේලාව. ඒ අදාළ කාර්යය සඳහා දෛනික සටහනේ පැය ගණන් පාවිච්චි කරන වේලාව සයොංශිකාන්. right. මොකද්ද පළවෙනි එක? කොම්බු. කොම්බු කියන්නේ ඉගෙන ගැනීම කටයුතු, පාඩම් කටයුතු. අවශ්‍ය වෙන ලියා ගන්න. ඊට පස්සේ කේබල් කේබල් තේදා කියලා කියන්නේ සංවර්ධන කටයුතු කියන එක. ඒ කියන්නේ මොනවා හරි තමන්ගේ දියුණුව වෙනින් කටයුතු කරන ඒවා සංවර්ධන කටයුතු කියලා ලියා ගන්නකෝ. යෝගා කියලා කියනවා මේකේ විනෝදාස්වාදයට. යෝගා. යෝගා සිංහල් කියලා ඔයගොල්ලන්ගේ පාඩම් සෙට් එකේ බලන්න පටුනේ පාඩම් කීපයක් වින් වෙලා තියෙන ප්‍රධාන මාතෘකාවක් තමයි යෝගා සිංහල්. විවේක ජීවිතය. ශික්ෂා කියන්නේ ආහාර ශික්ෂා ආහාර චින්මොක් කියලා කියනවා සමාජ කටයුතු පොදු කටයුතු සමාජ කටයුතු චින්මොක් පොංසා කියන වචන නම් කලින් හම්බෙලත් ඇති ඔයගොල්ලන්ට ස්වේච්ඡා කටයුතු ස්වේච්ඡා වැඩ චිච්චිම් කියන එකත් ඔයගොල්ලෝ දන්නවා මේ වචනේ දන්නවද කියලා සැකයි චිච්චිම් කියන්නේ නින්ද චම්චාගි නින්ද චිච්චිම්
චිච්චින් නින්ද. හරි, මෙතන මාතෘකාවක් දීලා තියෙනවා චොන්ව්‍යෝ ප්‍යොල් වර්ග අනුව, වර්ග අනුව ශිගාන් පුන්බේ. වර්ග කියන්නේ දැන් මෙතන මේ දෛනික කටයුතු වර්ග තියෙනවානේ, ඒක තමයි මේ අදහස් කරන්නේ. ශිගාන් පුන්බේ කියන්නේ වේලාව බෙදීම, වේලාව වෙන් කිරීම. වර්ගය අනුව වේලාව වෙන් කිරීමේ පියුල් කියලා කියන්නේ සිංහලෙන් එක මොකද්ද කියන්නේ? අපි කියන්නේ ප්‍රමාණයක්, ප්‍රමාණයක් රේෂියෝ එක, ප්‍රමාණයක්. වර්ග අනුව වේලාව වෙන් කිරීමේ ප්‍රමාණයන් තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ ආපහු ප්‍රශ්නයක් එනවා, මේ පිළිතුරු හොයන්න නම් ඒ ගැටලුවක් එන්නේ. මෙන්න මේ වර්ණ ටික මේකෙන් මැච් කරගන්න බැරි එකේ ප්‍රශ්නයක් එනවා. කොහොමත් විභාගෙට එන්නේ බ්ලැක් ප්‍රින්ට් එකක් තමයි. මේ විදිහට තමයි ස්ක්‍රීන් එකේ කම්පියුටර් එන්නේ. මේ දැන් ඔයගොල්ලන්ට මගේ එක පේනවා වගේ. මේක හැබැයි අහන ප්‍රශ්නයත් එක්ක එහෙම ගැටලුවක් නැහැ. ගැළපෙන දේනේ අහන්නේ. මේ විස්තරයට ගැළපෙන දෙයයි අහන්නේ. අපි දැන් මේකේ වාක්‍ය හතර බලලෙමු. ඊ සරාමන් හරුවේ ඉල්ගොප්ෂිගාන් චම් නිදා. පැය හතක් නිදා ගන්නවා. පැය හතක් නිදා ගන්නවා. චම් නිදා කියන වචනේ නැහැ. චම් නිදා කියන වචනේ වෙනුවට දීලා තියෙන මොකද්ද? ට්විචිම්. චිචිම් වල ටයිම් එක කොච්චරද? පැය හතයිනේ. එහෙනම් අර කතාව හරිනේ. පළවෙනි වාක්‍ය ප්‍රකාශය නිවැරදි. අහන්නේ මොකද්ද? මන්නන් ගොසල් කොර ශිප්ෂියෝ. ගැලපෙන දේ තෝරා. ඔව්, එහෙමනම් පළවෙනි එක තමයි ගැලපෙන එක වෙන්නේ. ඊසාමන් හරුවේ යොදල් ශිගන් ඊසං කොම්බු හම්ලිදා. යොදල්ෂිගන්නේ යොල්ෂිගන්නේ යොල්ෂිගන් ඊසං දසපයකට වඩා වැඩියෙන් පාඩම් කරනවා. නෑනේ, පාඩම් කරන්න පැය පහයි. ඒක වැරදි. ඊට පස්සේ ඊසරාමන් සිල්තම් ඔප්ෂි. කිසිම විවේකයක් නැතුව, සිල්තම් විවේක කාලයක් නැතුව ඔප්ෂි හරුජොන්ගිල් ඉරම් නිදා. දවස පුරා වැඩ කරනවා. නෑනේ, එහෙම නෑ. විවේක කාලේ තියෙනවා යාට. එතන යෝගා කියන එකටම පැය 3ක් තියෙනවා. නිදා ගන්නත් පැය 7ක් තියෙනවා. ඒ ඔක්කොම විවේකනේ. එතන ස්විල්තම් ඔප්ෂි කියන එක කිසිෙත්ම නැහැ. අවසාන එක. ඊසරාමන් හරුවේ තේපුබුනුල්. තේපුබුන් කියන්නේ මුළුමනින්ම. තේපුබුන් මුළුමනින්ම පොංසාහනන්තේ. පොංසා කටයුතු සඳහා පාවිච්චි කරනවා. පොංසා කියලා කියන්නේ ස්වේච්ඡා කටයුතු. මුළු දවසම වගේ එයා පොංසා හනන්දේ නැත්නම් සමන්දේ පාවිච්චි කරනවා කියලා කියනවා. ඒක වැරදි. විනාඩි 30යි. එතකොට නිවැරදි ප්‍රකාශය වෙන්නේ මන්නන් ගොසල්. ඊසරාමන් හරුවේ ඉල්ගොප්ෂිගාන් චම්නිදා. පැය 7ක් නිදා ගන්නවා අය කියන එක. උත්තරය අංක 1. හරි නේද? right. එහෙමනම් ඔන්න ප්‍රස්තාර කටයුතු ටික උතලින් ඉවර වෙනවා. right. දැන් ඔයගලන්ට මේකේ ප්‍රධාන වශයෙන් ප්‍රස්තාරවල එන පැටර්න් එක අහු වෙනවා. වට ප්‍රස්තාර තියෙනවා, ස්තම්භ ප්‍රස්තාර තියෙනවා. වැඩිම දේවල් අහනවා, අඩුම දේවල් අහනවා. ඊට පස්සේ නෙගටිව් එකකුත් තිබ්බනේ. ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් පොදුවේ ප්‍රස්තාර ප්‍රශ්න වලින් එන්නේ. ප්‍රස්තාර ප්‍රශ්න වල ලේසි කියවන්න විස්තර ගොඩාක් නැති නිසා. හැබැයි අවධානය 100%ක් තියාගෙන එක්කෝ දීලා තියෙන සංඛ්‍යා දිහා බලන්න ඕන, නැත්නම් පෙන්වලා තියෙන ප්‍රමාණයන් දිහා බලන්න ඕනේ. තොරතුරු හොඳින් නිරීක්ෂණය කළොත් විතරයි ප්‍රස්තාර ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන් වෙන්නේ. හැබැයි සමස්තයක් විතර ගත්තාම බැලූ බැලමට ප්‍රස්තාර ප්‍රශ්න දැක්කම බය වෙනවා. නොදන්න වචන පවා තියෙන්න පුළුවන්. සාමාන්‍ය පාවිච්චි කරන වචන, නොවන වචන තියෙන්න පුළුවන්. නමුත් පුරුදුනාම පැටර්න් කීපයක් විතරයි මේක ඇතුලේ තියෙන්නේ. එහෙනම් මහලුකු දෙයක් ඒකේ නැහැ. right. ප්‍රස්තාර වලින් අපි ඔය විදිහට අයින් වෙනවා.